ක්දාශන්සය හැත්ත හතේ මං බියගම මැතිවන කොට්ටාසය තරග කරේ එ අවස්ථාවේදී අපේක්ෂකයේ කැටියට අපි හැමේක්න දැනුම්දී ලතිබුණා අපි පනිවිඩයක් සකස් කරන්නට උමනයි කියලා හැම චන්දදායකන බෙදර දෙන්න. ති මං කතාකර හිටුවියම තාත්ත තැහුව දැන් කව්ද මේක හොඳ ලිපියල් යන්න කියලා ඉතිං තාත්තත්කිව්වේ අපි එඩ්මන්ට කියමු කියලා එඩුවන් තමයි ඒ කාල ඉන්දන් දැනගෙනටය මහිතැන් ඒේක් කවුසකේ මයි පියඇකත් වැඩ කරා මව එක්ත් වැඩකර රජිත් විජ්‍යවදන ඇතුම ඇකත් වැඩකර ලේ කවසකෙන් අයිගුනෑන් පස්සේ සිංහල බෞද්ධය වැඩ කරන ගමන් එක්සත් ජාතික පක්ෂේ ප්‍රකාශණ අන්සේත් හොඳර වැඩ කර. මං හිතැන් ඒ කාලෙ තමයි වැඩියම්ම ලාබයක් ලබල ඒලා භෑරගත් අපවි පක්ෂ ගෙනියන්න. ඉ එතුමා තමයි ඒ ලිපිය ලිව් එක හොයාගන්න පුළුවන්න මගි ලිපියන දැනෑ අවුරුද්ධකට ඉස්සල නැතිවුුණා කාටහරයේ ලිපිය හොයා ගන්න පුළුවන්න එමං හිතන්නේ එතුමා ලියව දේශපාන ලිපිය හැටියට සලකන්ට පුළුවන්.වි නිදහස්සට පෙරතිබන පුවත්පත් කලාවත් අදේකත් පාලමක් කැටීට තමයි එත්බන් අනසිං අපිට සලගන්න පුළුවන්. එතුමාගේ දේශපාලනය යුගත් ඩියස් ේනැකම ඇතුම කාලුන ඩලිේන එකකම ඇතුමයි කාලවනං අද වෙනකං එතුමා විශේෂයෙන්ම ඒ කාලේ තුලදිී තමයි තමන්ගේ පුවත්පත් කලාව වෙදලා තියනෙන.ඒ එහම පලපුරුද්ද කරගෙන ඇවිල්ලා තියෙන් ඒත් ඒ පලපොරුද්ධට වඩා ඇත්තවසයම ලංකාවේ මාධ්‍යය සංස්කෘතියට යම් කිසි බලපෑමක් කරපු පුද්ගලේ කැටියීම. මෙතුමා ආරම්භු නැද්දිී ලෙක් කවස් මුදුරනාලේ තිබුණේ ක්‍රෑප්ට්‍රී යන්තට ඔතෙන්ට තමයි ගිහින් අර ඊංකෑලි අරගෙන හදලා ඇතිල තතියන්නේ. අදමොකක්ද අද අයි පැඩ්ඩය මේ ඔක්කොම කරන්න පුළුවන් අ එතෙන්ටන අප ඇවිල්ලතින් විශාල ලේක්කවුස් මන්දිරේවාගේ අද ඔක්කම තියෙනවා අයිපඩ්දේ ඒ තාක්ෂණ වෙනස තමයි වැඩියෙන්ම මංගිතන්නේ දැකල තිබේ අපි හැමෙක් කෙනාම දකි. විශාල පරිවර්තනයක නියමුවෙක් හැටියට අපිට කියන්නට පුළුවන් එඩමන් රනසිංහ මැඇතුවා මමත් එතුමයික්ක අවුදු හැටක් විතරජයක් ආශරය කල්ලා තියෙන ඒත් මම දැන් අහන්න මොකද අනාගතයකීම. ඒක අප ජීතන්ට තියන්නේ. එදා තියෙන ඕනෑම මාධ්‍යයක් තමන්ගේ රටේ නීතියට යටත් තුුණ. ඒ නීතියෙන් පාලනයවුන්නා. අද තියනෙන ඔන්ලයිල් අද තියෙනවා සමාජ මාධ්‍යය. කාටවත් පාලන යන්න. එයා කියන්නේ අපි ඕෝනයක් කරන්න පුළුවන් කියෙල්ල. ඒක දැන් විශාල ප්‍රශ්නයක් තියෙනවා යුරපිය සංගමය අනික් රටවල් ගණනාව මේයි රටවල් අපේ ලංකාවත් බලන්නේ. කොහොමද මේ අන්ලයින් විශේෂ මාධ්‍ය කොහොමද පාලනයකට ගෙනියන්න. එඒය ලෑස්තිද ජාත්‍යන්ත්‍ර ගියඋසුමකට එන්න නැත්ත එක රටේ නීතිවලට ඇත් වෙන වාදගල ංහිතක බොහෝ දුරට තීරණ වෙන්නේ යුරපිය සංගමයෙන් සිදුවෙන දියුණුව පිළිබඳ. අනික් අතට මේක නිසා විශේෂයම පුවත්පත් කලාවට ප්‍රශ්නය. මුදිත මාධ්‍යයට තමයි වැඩියම වැදිල තියන්නේ. අනික් අතට රූපෝහනියටත් වැදිලති. කොම හරි ුව විිල ඒකෙන් යම් සිවල බේල් ලතියද මේකෙන් පස්සම කක් ඒ අයි තිය නොන්න මේ කවුරු තුූමනද කීදනෙක් වුවමනාද පත්තර ගන්තෝරුවකට මාධ්‍ය ආයතයකට ඒ අයි තිය නොන්න ඔය අපිට අන්න තින්න කොහොමද අනාගතය මේක හැදන්න කිය අත රතු ප්‍රේදී මං හිතන්නේ මාධ්‍ය ශ්‍රේෂත්‍රයත් විශාල පරිවර්තනයක් සිදුවෙන්වා